ආසාදිත තත්ත්වයෙන් අපේ රටේ ජනතාව බරපතල ව්‍යසනයකට පත් වෙලා තියෙන අවස්ථාවේ රෝග නිවාරණය සඳහා ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම පිණිසත් ඒ වගේම විශේෂයෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහාත් අවශ්‍ය වන දේශීය ඖෂධ ලබා දීම සඳහා වූ වැඩපිළිවෙළක් දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ අනුමැතිය කැබිනට් මණ්ඩලයේ ලබා දුන්න බව ඉතාම මතක් කරනවා. විශේෂයෙන්ම රෝග ආසාදිතයින් වඩාත් වෙසෙන ප්‍රදේශ පළමුව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන්නත් රට පුරාම මේ ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නත් දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් කටයුතු කර යනවා. මේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කිහිපයකින් තමයි මේ මංජුසාව සකස් වෙන්නේ. ගරු රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යවරයා හැටියට ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් විසින් ඉතාම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළ යෝජනාව තමයි මෙරට විශ්‍රාමික රාජ්‍ය නිලධාරයන් සඳහා දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම සඳහා වන යෝජනාවක්. එහිදී දැනට ක්‍රියාත්මක වන 2016 ජනවාරි 1 වෙනි දින පසුගිය රජය මගින් තීන්දුව කරන ලද පරිදි විශ්‍රාමිකයින් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 70 වනතෙක් දැනට පවතින අග්‍රහාර යෝජනා ක්‍රමයට ප්‍රතිලාභ ලබා දීම දැනට පවතින ක්‍රමයයි. එය තවත් පුළුල් කරමින් එම දිනට රජයේ සේවෙන් විශ්‍රාමගේ විශ්‍රාමිකින් සඳහා අදාළ ප්‍රතිලාභ ලබා දීමටත් ඒ වගේම අදාළ විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකින්ට අදාළ වන පරිදි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් වයස් සීමාවක් නොමැතිව අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ විශ්‍රාමිකින්ට ලබා දීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. රුවිඩම් අමාත්‍ය එස් එම් චන්දසේන මැතිතුමා සහ ගරු මුදල් අමාත්‍යවර ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ලෙස අපනයනය සඳහා කෝමාරිකා ශාකෙන් ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමා සහිත අවුරා ලංකා හර්බල්ස් පෞද්ගලික සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 66ක් ලබා දීමේ යෝජනාවක් සම්මත වුණා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.